මුලින්ම මම සම්බන්ධ වෙන්නේ දැන් අයියා ගාව අර ක්වෙස්චන් එකක් කියුනේ මොකද ක්ලාස් කට් කරලා කොහෙද යන්නේ කියලා. ඒමම මගේ පැත්තට ආරනවාද කියලා මම හිතගෙන හිටියේ. කොමරි ආවා දැන්. මොකද ක්ලාස් කට් කරලා මම වෙන ටියුෂන් එකක් තියෙනවා. ඒකේ ගර්ල්ස් ඔක්කොම අර ක්ලාස් ඉවර වෙලා එන එද්දි බලාගෙන ඉන්න එහෙම බලාගෙන ඉන්නවා අපි. ඕකේ ඒ වෙලාවෙ තමයි මට ටීවී චැනල් එකේ හිටපු එක්කෙනෙක් මෙම්ම ගියා. මම එයාව දැකලා හයි කියලා. ගර්ල් කෙනෙක්? නෑ නෑ බොය් කෙනෙක්. ඕකේ. අබැයි එයාව දැකලා තිනවා. එතකොට එයාම ඇවිල්ලා කතා කරා. කතා කරලා තමිල් ටීවී ප්‍රසෙන්ට් එකට. ආ ඕකේ. සෝ එයා ඇවිල්ලා කතා කරලා හැව මගෙන් මොකද්ද ඔයා කරගෙන ඉන්නේ කියලා. මං කිව්වා මෙහෙමයි ස්කූල් එකම ඉවරයි දැන් මම කැබින් ක්‍රූ කරගෙන ඉන්නේ. මම වෙලයි ගර්ල්ස් ලා බල බල ඉන්නේ. බල බල ඉන්නවා දැන් මේ පැත්තට ආවා කියලා කිව්වා. එතකොට එයා කිව්වා මගෙන් ඇහුවා මොකද්ද වැඩ රංගපාන කැමතිද නැත්නම් ටීවී ෂෝස් කරන්න කැමතිද කියලා. මං කිව්වා නෑ මගේ මං ඉන්නේ කොච්චිගඩේ. චර්ච් එක තියෙන කොච්චිගඩ චර්ච් කොළඹ ඒ ඒරියා. ඒරියා ඉන්න කට්ටියත් එක තමයි ආශ්‍රය කරලා තියෙන. ඒ හින්දා ඒගොල්ලන් ඔක්කොම කෝල් කරලා මට වීලු කරනවා කියලා එමු කිව්වා. අපෝ ඔයගොල්ලන්ගේ channel එකට ආවත් ඒගොල්ලන් කෝල් කරලා වීලු කරනවා එමෙ ඉන්න බෑ කියලා කිව්වා. එයා කිව්වා නෑ නෑ අපි ඩ්‍රාමාස් ඔක්කොම පටන් ගන්න ඉන්නවා ළඟේදී. මම හරියට කතා කරන්න යන්නවනේ. යනවනේ. ඔව් හොඳයි හොඳයි. ඕකේ. හොඳයි. එතකොට ඩ්‍රාමාස් ඔක්කොම පටන් ගන්න ඉන්නවා. ඔය එන්න කියලා කිව්වා. මං කිව්වා නෑ මට පේන්ටින් පුළුවන් අයියේ. ඩ්‍රා කරන්න පුළුවන්. එතකොට මට සෙට් වැඩවලට එහෙම මොකක් කරේ වැඩක් සෙට් වෙමු කියලා මම කිව්වා එයාට. එතකොට එයා Facebook එකේ ඇඩ් කරලා එමුම මට ඔම ඇඩ් කරගත්තා. ඒකට පස්සේ මගේ ප්‍රොෆයිල් එක පෙන්නලා ඒගොල්ලන්ගේ channel head ගෙන් permission එකක් අරගෙන ඇවිල්ලා මට කිව්වා ඔයාට වැඩක් තියෙනවා එන්න පුළුවන්ද කියලා. මං හිතුවේ ආට් වැඩවල මොකක් හරි තියෙනවා කියලා. චිත්‍ර අඳින්න කියලා. ඔව් චිත්‍ර අඳින්න නැත්තම් සෙට් වැඩවලට මාව ගන්නවා කියලා. ගියා ගියාම එදාම මට කිව්වා channel head කිව්වා ඔයාලට දෙන්නම් ඒ වගේ වැඩක් ඒකත් එක්ක ෂෝට් කරන්න කියලා කිව්වා. මං කිව්වා නෑ මට බෑ ෂෝ කරන්න එක්ස්පීරියන්ස් නෑ ටීවී කැමරා මොකුත් එක්ස්පීරියන්ස් නෑ මයික් එක අල්ලත් නෑ ස්ටේජ් එකට ගිහලත් නෑ ස්කූල් කාලේ සර්ටිෆිකේට් එකක් ගන්නවත් ඒ වගේ මොකුත්ම කරලා නෑ මම ස්ටඩීස් වලත් සීරෝ තමයි. සෝ ඒ හින්දා මගේ කතාව ගොඩක් ලොකුට යනවද නෑ නේ හොඳයි පොඩි කතාවක් තමයි හැබැයි පොඩි කියනවා සෝ එතනම කිව්වා හරි පොඩි ස්ක්‍රීන් ටෙස්ට් එකකුත් කරමු කියලා. මම ආසනතව කරානේ. එතකොට මම මං විදිහටම කතා කරා. මේ ඉඳගෙන මේම කතා කරා. එතකොට කැෂුවල් විදිහට කතා කරනවා ඌව ගන්න කියලා කිව්වා. ඒකට පස්සේ මට අර සැලරි රේන්ජ් ඔක්කොම කිව්වාම ඒ කියන්නේ සැලරි එක අඩුයි තමයි දැන් බලනකොට. හැබැයි ඒ කාලේ නිකන් නේ හිටියේ. එතකොට ඒ සැලරි මට වැඩි. සෝ හරි යමු කියලා ෂේප් එකේ ගියා. ඔවුම තාම ඉන්නවා මේකේ. එතකොට අවසාන ප්‍රශ්නේ මගේ අච්චර දවස් බල බල හිටපු කෙල්ලට මොකද උනේ? කෙල්ල නෙමෙයි කෙල්ලෝ කෙල්ලෝ